biography, technology, literature, faith, culture, geography, music. Drop of knowledge. වර්තමානයේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ දියුණුවත් සමගම නොඑක් ආකාරයේ විවිධ ඩිජිටල් සොයා ගැනීම් අපිට අහන්නත් දකින්නත් තියෙනවා. ඒ සොයා ගැනීම් වලින් මිනිසාට සිදුවන සේවාවන් බොහෝයි. ඉතින් මේ ආකාරයේ විවිධ සේවාවන් රැසක් එකවරම ලබා දුන් හරි අපූර්ව ඇප් එකක් ගැන තමයි අද අපි ඔයාලට කියන්න යන්නේ. Drop of knowledge. ගොඩක් දෙනෙක් මේ ඇප් එකට කියන නම අහලවත් නැතුව ඇති. නමුත් වර්තමානයේ වන විට නම් මේ ඇප් එක ඔවුන්ට නැතුවම බැරි දෙයක් බවට පත්වී අවසන්. ඒ තමයි මේ දවස්වල වයස් භේදයකින් තොරව සියලුම දෙනා භාවිතා කරන Zoom ඇප් එක. වර්ෂ 1970 චීනයේ ෂැන්ඩොන් ප්‍රදේශයේ උපත ලබන එරික් යුවාන් නැමැති පුද්ගලයා විසින් ලොව ප්‍රථම වරට බාධාවකින් තොරව අදහස් හුවමාරු කර ගැනීමට හැකි මේ Zoom ඇප් එක හඳුන්වා දෙනවා. ඇප් එක නිර්මාණය කිරීමට මොහුට හේතු වෙන්නේ ඔහුගේ පෞද්ගලික හේතුවක්. ඔහු සහ ඔහුගේ පෙම්වතිය අධ්‍යාපනය ලබා ඇත්තේ වෙනත් ප්‍රදේශවල පිහිටා ඇති කොලෙජ් දෙකක. ඉතින් මේ නිසාම මොවුන් දෙදෙනාට අවුරුද්දට දෙවතාවක්වත් හම්බ වෙන්න නම් අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ හේතුව නිසාම මොහු ඇය සමඟ අදහස් හුවමාරු කිරීම සඳහා ඒ වගේම ඇයව දිනපතා දැක ගැනීම සඳහා මොනව හරිම දෙයක් කරන්න ඕනේ කියන සංකල්පය මොහුගේ හිතට ආවා. ඉතින් මේ අතරතුර කාලයේදී ඔහුගේ උසස් අධ්‍යාපන කටයුතු වලින් ඔහුට ඇමරිකාව බලා පිටත් වීමට අවස්ථාවක් උදා වෙනවා. ඉතින් විවිධාකාරයේ පාරිභෝගිකයන් එකම වෙලාවට සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා ඔහු නැවතත් අපහසුතාවයට පත් වෙනවා. මෙන්න මේ ගැටලු සහගත තත්ත්වය නිසා ඔහු තීරණය කරනවා සමාගමෙන් අයින් වෙලා මේ සියල්ලටම සුදුසු විසඳුමක් ඔහු විසින්ම නිර්මාණය කරන්න. ඉතින් මේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි Zoom map එක මේ ලෝකයට බිහි වෙන්නේ. මේ නිර්මාණය කළ පසු මුලින්ම බොහෝ දෙනෙක් මේ අත්හදා බලන්නට පෙළඹුණේ නැතත් ඔහු මේ ඇප් එක ඔහුගේ දෛනික ක්‍රියාවලින් සාර්ථකව කරගෙන යාම සඳහා යොදා ගත්තා. මේ වන විට ඔහුගේ ව්‍යාපාර කටයුතුවල නිරත වෙලා සිටින අතර එම ව්‍යාපාර කටයුතුද ඔහු ඉතාමත් පහසුවෙන් කරගන්නේ මේ Zoom ඇප් එක හරහා කියලා ඔහු පවසනවා. වර්තමානයේ වන විට විශ්වවිද්‍යාල දේශකවරුන් විසින් පවත්වන දේශනයන්, පාසල් අධ්‍යාපනය ලබන සිසුන්ට අවශ්‍ය පාඩම් මාලාවන්, අමතර පන්ති මෙහෙයවන ගුරුවරුන්, කාර්යාල වැඩ කටයුතු ආදී සියලුම දේ සිදුවන්නේ Zoom ඇප් එක හරහායි. මුල්ම අවස්ථාවේ කිසිවෙකුගේ නෙත නොගැටුණු මේ ඇප් එක වර්තමානයේ වන විට මිලියන 200 දක්වා පරිශීලකයන් ප්‍රමාණයක් ඇද බැඳ තබා ගැනීමට සමත් වෙනවා. මුල් පරිශීලකයන් ප්‍රමාණය මිලියන 10 වුවත් ඒ වර්ෂයක් වැනි කෙටි කාලයක් ඇතුළත මිලියන 200 දක්වා වැඩිවීම මොහුගේ මේ අපූර්ව නිමවීමේ සාර්ථකත්වය මැනවින් තහවුරු කරනවා. Drop of knowledge. කොයිතරම් කාර්යබහුල ජීවිතයක් එරික් ගත කළත් තම පවුලේ සමාජිකයන් සමග සතුටින් ඉන්න කාලයක් අනිවාර්යයෙන්ම ඔහු වෙන් කර ගන්නවා. ඉතින් මේ සඳහා අවශ්‍ය කාලය සපයා ගන්නේ Zoom map එක හරහා ඔහුගේ වෙළඳ ව්‍යාපාර කටයුතු සිදු කර කාලය ඉතිරි කර ගනිමින්. වර්තමානයේ වන විට විශාල පරිශීලක ප්‍රමාණයක් Zoom map එක Google Play Store හි භාගත කිරීම හේතුවෙන් මේ වන විට ඔහුගේ ආදායම ඩොලර් බිලියන 12කට අධික මුදලක් දක්වා වර්ධනය වූ බව තක්සේරු කර තිබෙනවා. ඒ වගේම අද වන විට ඔහු ඇමරිකාවේ ධනවත්ම පුද්ගලයන් 400 දෙනා අතරට දෙක් වී ඇති බව විවිධ ආරංචි මාර්ග පවසනවා. ඉතින් තමන්ගේ හිතට ආපු පුංචි සංකල්පයෙන් ලොවක් දිනන්නට තරම් හැකියාවක් ඇති අපූර්ව නිර්මාණයක් හඳුන්වා දුන් එරික් යුවාන් නැමැති පුද්ගලයාගේ ජීවිතයෙන් අපේ ජීවිතයට ගත හැකි ආදර්ශ නම් බොහොමයි. එනම් යම් කිසි සංකල්පයක් හිතට දැනුණා නම් ඒ සාර්ථකව අවසන් කරන තුරුම ඒ හා සමග සටන් වැදිය යුතුය යන්න. එවිට විශිෂ්ට ව්‍යවසායකයෙකු ලෙස ඔබට ලොව දිනන්නට හැකිවේ. එසේම ලොවටත් වඩා වටිනා තම උත්තරීතර ප්‍රේමය වෙනුවෙන් කළ නොහැකි දෙයක් නොමැති බව එලෙස යුවන් ලොවට පෙන්වා දුන්නා. Drop of Knowledge, powered by Ceylon Youth Movement.